වදාළ කර්මාචාර්ය ආචාර්ය පූජ්‍ය ඉනාමලුවේ නන්දරතන ස්වාමීන් වහන්සේගේ අපවත් වීම මේ මුළු මහත් ජාතියටම දැරිය නොහැකි පාඩුවක් ලෙස මා දකිනවා. එදා බලගම්බා රජ දවස බුද්ධ ශාසනය මහත් අභියෝගයට පත් වූ අවස්ථාවේදී තම ජීවිත පූජාවෙන් පෙරට විත් බුද්ධ ශාසනයේ චිර පැවැත්මට කටයුතු කළ ආර්ය මහා සංඝ රත්නය ඊය ගමන් මග යමින් උන්වහන්සේ කළ ශාසනික මෙහෙය අතිමහත්. උන්වහන්සේ තමන් වහන්සේ වෙත ලැබුණු තනතුරු නම්බු නාම වලින් උද්දාමයට පත් නොවි නිහතමානීව එම තනතුරු තම ආධිපත්‍ය යටතේ පැවති විහාරස්ථානයන්හි අභිවෘද්ධිය සඳහා ලෝක ශාසනික සේවාවන් වඩාත් පුළුල් ලෙස සිදු කිරීම සඳහා භාවිතා කළ බව අපි දන්නවා. ඊයේ පැවති අපි ආදාහන කමිටුවේදී අනාවරණය වුණ උන්වහන්සේ ඇත්තම ධම්මපදය කොරියන් භාෂාවට පරිවර්තනය කළ බවත් ඒ නිසා උන්වහන්සේ සිදු කළ ආගමික සමාජීය හා සංස්කෘතික වශයෙන් ශික්ෂාගාමී බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගෙන් ඉටු විය යුතු සේවාව නොපිරෙහෙලා ඉටු කරමින් සිටියේදී හදිසියේ වත් ලෝක ස්වභාවයේ යථාර්ථය අප සැමට නැවත නැවතත් පසක් කරමින් නොවැම්බර් මාස 11 වෙනි දින අපවත් වී වදාලා උන්වහන්සේ අසනීප කාලයේ වුවද අලු විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වලදී වන්දනා සඳහා පැමිණෙන සුවහසක් බොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා කළ යුතු කාර්යයන් ඒ වගේම දහම් පාසල් දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන් වගේ ඓතිහාසික සංගායනා පෙරහැර නොකඩවා පවත්වමින් එන ගිය ශාසනික මෙහෙවර ඇත්තටම ඉතාමත්ම අගය කළ යුතු වෙනවා. අපි 2024 වසරේ සංගායනා පෙරහැරේ මූලික සාකච්ඡාව පැවැත්වීම සඳහා දිනයක් යොදා ගැනීමේදී දායක සභාවේ එකගතාවේ අනුව 10 වෙනි දින යොදා ගැනීමට අදහස් කළත් උන්වහන්සේගේ ශල්‍ය කර්මයට දිනයේදී තිබුණේ එදින බැවින් ඉන් පසුව සතියකට පසුව අපි ඒ කාර්යයත් යොදාගෙන තිබුණේ උන්වහන්සේ තමන්ගේ ලෙඩ රෝග නොසලකා ඇත්තටම ශාසනික සේවාව කෙරෙහි කැප වුණු යතිවරයන් වහන්සේ නමක් උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යමින් මෙම ඓතිහාසික සිද්ධාස්ථානය ආරක්ෂා කරමින් සංවර්ධනය කරමින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා ඉදිරියේදී කටයුතු කිරීම අතිපූජනීය මහා සංඝ රත්නයේ ගිහි අප සැමගේ වගකීමක්. එය පූජ්‍ය ඉනාමලුවේ නන්දරතන ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් ලෙස මා සලකනවා. අවසන් වශයෙන් වර්තමානයේ අප වෙසෙන මේ සමස්ත සමාජ විශ්ේ ස්වකීය කාලය ධනය ශ්‍රමය නොපිරිහෙලා කැප කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් සේවාවක් කළ ආචාර්ය පූජ්‍ය ඉනාමලුවේ නන්දරතන ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.